රසල් ජගත් කඩලාන පරිසර පද්ධති දිනය අදයි කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ අන්තර්ජාතික කඩලාන පරිසරී පද්ධති දිනය අද ඉදලා තිබෙනවා එනු 2015 වර්ෂයේ පැවති UNESCO සමුළුවේදී මෙම දිනය ප්‍රකාශයට පත් කෙරුණා ඒ නිමිත්තෙන් කඩලාන පරිසර පද්ධති සංරක්ෂණ දින සැමරුම් උළෙල පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඇමති නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනද එහිදී පැවැත්වීමට නියමිත බව තමයි වාර්තා වන්නේ කඩලාන පරිසර පද්ධතිය සම්බන්ධයෙන් කතා කරොත් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ජනතාවට අතිශය වැදගත් මත්ස්‍ය අභිජනනය වෙනුවෙන් ඒ වගේම දූෂිත ජලයේ විෂ හරණය වෙනුවෙන් ඊට අමතරව මේ යුරු ඛාදනයේ වැළැක්වීම කාබනික ද්‍රව්‍ය බහුල පරිසරයට මුදා හැරීම කියන කාරණාවන් එක්ක ජනතාවට වගේම දීවරයන්ට ඒ වගේම සත්වයින්ට අතිශය ප්‍රයෝජනවත් පරිසර පද්ධතියක් වශයෙන් තමයි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් සංවර්ධන කටයුතු සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙරට පරිසරයට කඩලාන හෙක්ටයාර 11000ක් අහිමි වෙලා කියන කාරණාව වාර්තා කරනවා අරුණ පුවත්පත් අද දවසේ සංවර්ධන කටයුතු ඇතුළු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට පරිසරයට හෙක්ටයාර 11000ක පමණ කඩලාන පරිසර පද්ධතියක් අහිමි වී ඇතැයි වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කඩලාන සංරක්ෂණය සහ තිරසර භාවිතය සම්බන්ධ විද්වත් කමිටුවේ සභාපතිනි මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පවසනවා මෙරට පරිසර පද්ධතියෙන් කඩලාන ශාක විශේෂ 21ක් හඳුනාගෙන තියෙනවා ඉන් 10ක් තර්ජනයට ලක් වෙලා තියෙන බවත් ඇය සඳහන් කරනවා අපේ පැවැත්ම සහතික කිරීම උදෙසා කඩලාන පවුර රැක ගැනීමට අනාගත පරපුර පෙළගස්වමු මෙවර දිනේ තේමාව වශයෙන් යොදාගෙන තියෙන්නේ එයයි යනුව අපේ පැවැත්ම සහතික කිරීමට නම් මේ පරිසර පද්ධතීන්ගේ ආරක්ෂාව සහතික කිරීම අප විසින් කළ යුතුමයි